වෙනදාට මා ජගත් කුමාර මහතා කියලා බලන්නේ මේ පැත්ත. දැන් අද මට බලන්න වෙලා තියෙනවා මේ පැත්ත. අවසානයේදී බොහොම තීරණාත්මක සාධකයක් සහ තීරණාත්මක තීරණයක් බවට පත් වෙනවානේ මේ මාරුවීම. ඔබට මගහැරෙන පෝෂණය වෙනුවෙන් ඉන්ට්‍රසෝල්. කෙටියෙන් එතෙන්ට බුදුමා වැටෙන්න හේතුව කෙටියෙන් කියලා අපි ප්‍රවේශයක් ගන්නවා. ඔව් මදිසන් ස්ටුඩියන්ට වෙන ආරාධනාවට ඒ වගේම කෙටියෙන් කිව්වොත් මං ආණ්ඩුවේ ඉන්න කාලෙත් දිගින් දිගට ලසන්ත ඇමතුමා චානක ඇමතුමා මේ හැමම දන්නවා දිගටම මම කතා කළා රටේ මිනිස්සුන්ගේ පොදු ප්‍රශ්න ඒක මම ඕනෑම විවාදයකට ආවත් ඒ විදිහට කතා කරා පාර්ලිමේන්තු විසා ආණ්ඩු පක්ෂ කතා කරා විශේෂයෙන් අඩු ආදායම් ලබන දුක් විඳින අහිංසක මිනිස්සු සම්බන්ධව ඉතින් එතෙන්දී විශේෂයෙන් අස්වැසුම් වැඩපිළිවෙලත් එක්ක යම් පිරිසකට සහන ලැබෙනකොට විශාල පිරිසකට ලක්ෂ 8ක් විතර සමෘද්ධි ව්‍යාපාරෙම සහනාධාර හිමි වෙනවා ඒ වගේම ඒ අය අතර ඉන්නවා අන්ත දුගී ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති ජීවත් වෙන්න බැරි දරුවොත් එක්ක තනි වෙච්ච විශාල පිරිසක් ඒ වගේම අස්වැසුම හරහා ඉහළ ආදායම් තියෙන ධනවත් බලවත් ඒ වගේම රජයේ සේවකයෝ දරුවෝ විදේශගත වෙච්ච විවිධ ප්‍රමාණයන් ඉන්නවා ලක්ෂ ගණනක්. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මේක වෙනස් කරන්න දිගින් දිගටම මේ වැඩපිළිවෙල ගෙනාවේ ජනාධිපතිතුමාට දිගින් දිගටම මේ ගැන කිව්වා. මේ ඒ වගේම නිලධාරීන්ගේ ප්‍රශ්න තිබුණා සමෘද්ධි නිලධාරීන්ගේ අවුරුදු ගාණක් තිස්සේ ඒ ප්‍රශ්න සම්බන්ධව දිගින් දිගටම කතා කළා. හැබැයි ඒ ප්‍රශ්නවලට සමහර අවස්ථාවල පොඩි අවධානය යොමු නොවුණා නෙමේ. හැබැයි ඒ ප්‍රශ්න විසඳන්න විධායක බලයක් තියෙන ජනාධිපතිවරයෙකුට බැරිනම් කාටවත් පුළුවන් කමක් නැහැ. ඉතින් මම හිතනවා ඒ උත්සාහයෙන් දිගින් දිකට දැරලා අන්තිමට ගිය මාසේ 12 වෙනිදාත් සාකච්ඡාවක් ජනාධිපතිතුමාත් එක්කත් තිබුණා. ඉතින් ඒ සාකච්ඡාවත් මුදල් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක් ඇවිල්ලා ඒක අල කරලා වැඩේ අනලා දාලා ගියා. ඉතින් ජනාධිපතිතුමා මුදල් නැමැති සහ විධායක ජනාධිපති ඒ තැන ඉඳන් ඒක කරගන්න එතුමාට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉතින් ඒ තත්ත්වය තුළත් මම උත්සාහ කරා. මොකද එහෙම පක්ෂයක් දාලා ආණ්ඩුවක් මාරු කරලා එහෙම කණ්ඩායමක් හද මම එකම මතේ දේශපාලනිකව මම ප්‍රාදේශීය සභාව ඉඳන් මේ දක්වා මහජන නියුක්තියක් විතර අවුරුදු 22ක් ඉන්නවා මමත් පාර්ලිමේන්තුවේ අවුරුදු 4 වුණාට. ඉතින් මේ කාල පරිච්ඡේදයේ එකම මතයක එකම වාමාංශික ධාරාවෙගි එවැනි තත්ත්වයක් තුළ නිරතරයෙන් පක්ෂ මාරු කරලා වාසි වරදාන වලට ගිහිල්ලා නැහැ. ඒ වගේ විපක්ෂයකට යනකොට පහසුකුත් වාසියකුත් වරදානෙකුත් ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ පැහැදිලිවම යන්න සිද්ධ වුණේ මේ රටේ දුක් විඳින අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න සමෘද්ධි ව්‍යාපාරයේ නිලධාරීන්ගේ ගැටලු ටික විසඳන්න සහ අනිත් පැත්තෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය සහ රටේ අනාගතය ගැන දරුවන්ගේ හිට දවස ගැන අපිට තීරණයක් ගන්න ඕන. ඉතින් මේක මම හිතන තීරණාත්මක මොහොතක් උත්සාහ කරලා බැරිම තැන තමයි යන්න පිටත් වෙන්නේ. ඒ කියන්නේ මේ පුළුවන් ශ්‍රී ලංකම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ හරහා මේ දිළුඳුකම සම්බන්ධයෙන් තියෙනවනේ. එතකොට ඔබතුමායි කඳවුර හිටපු කෙනෙක් සමෘද්ධියත් එක්ක බොහොම සමීපව හිටපු කෙනෙක්. ඒ නිසා මේ ප්‍රතිපත්ති නිකන් වචන විතරක් වෙයි කියලා ඔබතුමා කියන්නේ. මං හිතන්නේ දැන් ඔය ප්‍රතිපත්ති සහ දැන්ට ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරමින් තියෙන ජනතාව සම්බන්ධයෙන් සමහර කාරණා මේට මාස 4කට විතර ඉස්සෙල්ලා ඉෂ්ට කරලා ක්‍රියාත්මක වුණා නම් මමත් එතන තාම ඉන්නවා. මං හිතන්නේ මෙතුමාලා වුණත් යන්නේ කන්නේ මේට වඩා එතුමාගේ ජයග්‍රහණයත් බලාගන්න තිබුණා. නමුත් අද ඒ ප්‍රතිපත්ති යම් බොහෝ දේවල් කියමින් ඉන්නේ මං හිතන්නේ අර ඒ වෙලාවේ ඒ සඳහා තියෙන ඕනකම. දැන් මං අස්වැසුම ගැන කන්දොස් කිරියාවක් කරනකම් කතා කරලා තියෙනවානේ. දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන ලසන්තල ගියවන්න මෙතුමත් එතුමාගේ කමිටි කීපයකටම ඒ ප්‍රශ්න විසඳන්න යම් උත්සාහයක් දැරුවා. ඉතින් නමුත් ඒ අපිට තියෙන සීමාවන් ඇතුළේ මමත් මගේ සයිට් කමිටියේ උත්සාහයෙන් දරුවා අපිට සීමාවන් තියෙනවා. නමුත් විධායක ජනාධිපතිට මුදල් නැමැතිට මේකට කිසි සීමාවක් තිබුණේ නැහැ. මේක කරන්න පුළුවන්කමද? ඉතින් ඒ කරන්න පුළුවන්කම තිබියදී නොකළා කියන කාරණාව තමයි මම විශ්වාස කරන්නේ. මොකද මේකට තව උත්සාහයක් දරුවා නම් මේ ප්‍රශ්න ටික විසඳ ගන්න තිබුණා. අනිත් පැත්තෙන් මේ රටේ දුක් විඳින සාමාන්‍ය මිනිස්සු ගැන මේට වඩා ආණ්ඩුවට හිතන්න පුළුවන්කම තිබුණා. මොනවා හරි දෙයක් කරලා බඩුමිල අඩු කරන්න වැඩපිළිවෙලක් ආවා වුණත් සමහර වෙලාවට ඒක කූට වෙළඳ මාපියාව ගසාගෙන කරනකොට මම ඒකත් කියලා තියෙනවා වෙළඳ ඇමතිවරයාට මේ සම්බන්ධව මැදිහත් වෙන්න ඕන යම් යම් තීන්දුව ගන්න ඕන යම් පාලනයක් තියෙන්න ඕන. ඒ වගේ සමහර කාරණා ආණ්ඩුව ඇතුළේ සිද්ධ වුණේ නැහැ. ඉතින් සමහර ඇමතිවරුන්ට මේව කතා කරාම මේ මදුෂාන් ගිහිල්ලා ඔයා හරි වදයක් කියලා කියපු අවස්ථාවකට තියෙනවා. මම මේ මිනිස්සුන්ගේ මාවට මොකවත් ඉල්ලන්න ගිහිල්ලා නැහැ මට කියලා. ජනතාවගේ ප්‍රශ්න සහ මිනිස්සුන්ගේ දුක්ක දෝමනස් කියන්නේ අපිට කියන්නේ නැතුව අපිව පාර්ලිමේන්තුවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන්නේ නෙමෙයි නම් මේ අපේ ගෙදර තියෙන ප්‍රශ්න කතා කරන්නේ නෙමෙයි. ඉතින් ඒව ගිහින් කතා කරාම ඒ අය සමහර අය
හොඳ අයත් හිටිය සමහර අය එහෙම හැසිරලා තියෙනවා. ඉතින් එවැනි අයමනේ දැන් ජනාධිපතිතුමා ආයිබලයට ආවත් ඔය කට්ටියම තමයි ළඟට වෙලා ඉන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මම හිතන්නේ මේ තීරණය ගන්න වෙන වෙන විකල්පයක් තිබුණේ. අනික මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න නම් මේ වෙලාවේ අපිට යම් විශ්වාසයක් ඇතුව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.